කර්ම කිව්වහම පුණ්‍ය කර්ම පාප කර්ම දෙකක්. දෙකක්. පුණ්‍ය කර්ම හෝ පාප කර්ම නිවේ උපදින්න හේතු වෙන්නේ. උපන්තරක දුක් වේදනා දෙන්න පාප කර්ම හේතු වෙනවා. උපන්තරක සැප වේදනා දෙන්න පුණ්‍ය කර්ම හේතු වෙනවා. එතන උපන්තර උපදින්න අවිද්‍යාව තුනලා හේතු වෙනවා. අවිද්‍යාව. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ පින්පව් නෙවෙයි. හරිද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ බව බවයට හේතු වෙන්නේ. බව හැරුම් කිරීම. ඒ අවිද්‍යාව කියන්නේ පින්දපව් දැහුවොත්. ඒක පව් වලට ගන්න බෑ, පින් වලට ගන්න බෑ. නේව සංඥා, නා සංඥාතින් උපදිනවා නම් යම් කිසි කෙනෙක් ඒක හොඳයි කියලා. ඒකත් අවිද්‍යාව. අවිද්‍යාව නරකාදී උපදින හේතු කටයුතු කරගන්නවා. ඒකත් අවිද්‍යාව. ඔතනින් අතර තියෙන සියලු දෙන උපදින්න හේතු වෙනවා වූ කටිට හොඳයි කියන අවිද්‍යාව. ඒක යම් හිතෙන ඒ ගතිවත් දෙන්න ඇරුම් කරනවා නම් ඒක තෘෂ්ණාව. එක්ක කාම තණ්හා, එක්ක භව තණ්හා, එක්ක විභව තණ්හා කියලා මේ දෙන්නේ ඔය ටිකමයි. ඉතින් අවිද්‍යාව තෘෂ්ණාව යම් තැනක හට ගන්නවා නම් ඒක උපදින්න හේතු වෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නිරෝධ කළොත් උපපති නිරෝධ වෙනවා. ඉතින් අවිද්‍යාව තෘෂ්ණාව කර්ම නිරෝධ කරනවා කියලා කියනොත් අපි නිරෝධ කරන්නේ අවිද්‍යාව තෘෂ්ණාව. යෝ තස්සා ඒව තණ්හාය අදේශ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒක අවිද්‍යාවත් ඒව අදේශ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒ පටන් ගන්න තේ නිරෝධ කරන්න. ඉතින් ඔය දෙක නේද මේ පටන් ගත්තේ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ, සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස පාස නිරුජ්ජಂತಿ. ඒ මිතස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. දැන් මේ නිරෝධ චක්‍රේ. දැන් ඔකේ අවිද්‍යාව තෘෂ්ණානේ මේ අහකල යන්දිමට. ඒක යෝතස්සය තණ්හා ආදීස විරාග නිරෝධ සංකාර නිරෝධ. එතන පටන් ගත්තා. ඒක අවිද්‍යාව යත්තේ වාසීස විරාග නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව තෘෂ්ණා නිරෝධ කරන සංකාර නිරෝධයි. ඉතින් අවිද්‍යාව තෘෂ්ණා මුල. අවිද්‍යාව තෘෂ්ණා කියන්නේ පින්පව් නෙවි. නෑ පින්පව් නෙවි. අන්න ඒක. ඒක භවගාමී කර්ම. කියන්නේ කොටසක් තියෙනවා. අන්න භවගාමී කර්මයේ දුරු කරොත් භවේ රසල වෙනවා. ඉ මුගදීනේ බය පින්පව රතර ගන්නවා කොහොමද කරන්නේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම චතුරාර්ය සත්‍ය විලද යම් නොදැනීමක් ඇද්ද ඒක අවිද්‍යාව ඒ කියන්නේ මෙන්න මේකයි දුක කියන්නේ මෙන්න මේකයි දුකට හේතුව මේ දුක නිරෝධය මෙන්න මේ සාන්තියයි ඒ සාන්තියට යන මාර්ගය නම් මෙන්න මේ ක්‍රියා මාර්ගය කියලා මෙන්න මේ හතර පළමු දර්ශනයක් කරමු දවසෙනකොට ඊටෙන්ද සෝතාපන්න වෙනවා ඉත දැකීමි දැක මාර්ගය අනුගමනය කරන සකෘදාගාමි අනාගාමි වෙනවා ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් කෙලෙස් සිදෙනවා කියන එක. අරිහත් එකපත් වුණාම අවිද්‍යාව තුනා සිදිලා ගියා. ඉවරයි. සතර ගමනේ ඉවරයි. දුකෙන් නිදහස්. පින්පව් ඉවර කළේ නේ. ඒ පුණ්‍ය කර්ම පාප කර්ම වෙලා නිවන් දකින්න ගියොත් බුදුරයන් වහන්සේ මේ දේශනා කරපු දන් තියෙනවා. ඒ කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් නේ. ඒ කියන්නේ නිවන් දකින්න බෑ නේ කියලා. මේ පින්පව් දෙක ප්‍රශ්නයක් නෙවෙයි. උපවාදයේ මේ සත්‍ය තියෙන්නේ නැත්තර මම ඇහුවේ ඒක තමයි මේ නෑ මේ ගන්න අවශ්‍යදී අපි මල් වන්නේ ඔබට විතරක් මේ ඉවත් වෙන නෙවෙයි මහන්සේ දේශනා කරලා දැන් ඒතරම් මට ඔලකම තියෙන කෙනෙක් අවබෝධයක් කරන කෙනෙක් ඉන්නම අවබෝධ වෙනක වචනයක් කතා කරලා ඒ අවබෝධය ලබා දෙන හිට අන් මේ චුත වුණාම මට ප්‍රශ්නයක් නැහැ ඒ මම ලෝනේ ඒ ටික කරලා මහන්සේ ධර්මය හරන ගැටි තමයි ඔක්කොම මාසලට ඉන්නේ ඒකයි ඒ අවබෝධය හරි දැක්මත් දැක ගන්න ඕනේ ඒකේ බලාපොරොත්තු මාත් දලවත් මම මේ ওই වචනය අහවරපස්සේ තමයි මේ නිවන් දකින්න ආශිර්වාදයක් දෙන්න කියපි තමයි නැගිට්ටා ඒ නිකයි ඉතින් කොහොමද දැන් සැපසලිප කියලා වෙනවා අනිපතල උදියා ගන්නවා මට හිහෙලක් නැහැ නේද අනිකාර වැඩකුත් නැති ඒ රෝන්නේ දිහා තාන්න කොච්චර නිගියත් අපි ආවින වහන්සේගේ වේසපත් කරන්න වැඩි ඉන්නම් මාත්‍යා හොඳයි ඒක උදයක් ඉතින් ඔය ඔතික අහගත්තාම තේරුම් ගන්න මේක මගේ ලොකු ආස්නාවක් අනිත්‍ය කියන්නේ මොකක්ද අහුවාම අනිත්‍ය කියන එක බුදුරන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මේ මේ කියන්නේ මෙහෙම වෙන කතම ආචාරන්ත සංකාරිත අනිත්‍ය සංඥා ආනන්දම සියලු සංකාරයන්ගේ අනිත්‍යය කියන සංඥාව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේම අනිත්‍ය තෝරලා තියෙනවා. ඉදානන්ද වික සබ්බ සංකාරයේ වට්ටියේති හරායිති jigocchati අයංගොච්චතානන්ද සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා කියලා. ආනන්ද මේ සංකාරය වලද අට්ටියේති. මම මේ පෙරෙනවා. හරායිති මම හොදයි කියන ලැජ්ජා වෙන්න ඕනේ. ඥානෙට දකින්න අහමු. jigocchati මම වලපුත්‍ර ගොල්ලෝ ගන්න දේවල් හරවල් මෙවැ නෑ. ඒ වගේ අසාර දේවල්. මෙන්න මේක දකින්නටයි කියන අනිත්‍ය දකින්නවා කියලා. සැප ආවට පස්සේ ඒක විනාශ වෙයි කියලා බයෙන් පෙළෙනවා
සැප දේවල් විනාශ බොහෝ කොට පිළිනවා. දැන් අපි පිළිලා තියෙන්නේ මොනවට ඇහුවොත් එහෙම. වැඩි හරියක් මේ සැපයි සැපයි හොඳයි කියන එක විනාශ වෙලා යන්නට බයින්නේ පිළිලා තියෙන්නේ. දැන් අපි දරුවා ගැන ඇහුවොත් දරු සම්පත්තිය කියන ලෝක සම්මතයක් තියෙනවා. දරුවා උපන් දරුවා හෙම්බිරිසාවක් හැදුණා සුසුම් පොඩක් කියලා කෑ ගැහුවත් එයාට යටිගිරිය කෑ ගැහුවත් උඩ විසිරා ගිනි අරගෙන ඇහැරලා මොකද පුතා කෑ ගැහුවේ. ඒක වාර බා ගින්න. අසනීපයක් වුණා. උස්සගෙන දුවන්නේ නිච්චි නැතුව. ගින්න. ඉතින් අහුවාම කියනවා. ලොකු අමාරුවක් එන්නේනවා. ඉතින් ඉහමන හත් වෙනවා. දේපොළ සේරෝ විනා ගියාවි. කොහොමද දරුවා බේර ගන්න ඕනේ. මේ දරුවා කියන්නේ අපි සම්පත්තිය කර දරුවා නිදි මේ ගිනි දෙන්නේ. අර සම්පත්තියන ගිනි දෙන්නේ. මේ ඕක තමයි අපි දැක්කේ නැති දුකේ. අපි දැක්කේ සැප කියලා. සැප දුක වශයෙන් දකින්න කිව්ව ඔන්නතෙන්ද. විපරිත සංඥාවක් අපි ඉන්නේ. ඒක සැපක් කියලා. භාර්යාව සැපක් කියලා. සාහෘදියා සැපක් කියලා. නමුත් ඒක දුක් ගින්නක්. ඒ නිසා විද දුක්ඛන්දර බලන්න කොච්චර කියලා. අපි කොච්චර කී වතාවක් පිටිපස්සේ රාක්කුවර අත් දෙක තියෙන අත තියලා බලනවාද බස් එක යනකොට පර්ස් එකේ වෙලා තියෙන්නේ. ඒ මොකද මේ? කවුරුන් කරවගන්නේද? කපාගෙන ගිහිල්ලාද? පිටිගාට මොකද අහගෙනද? ඕකනේ හොයන්නේ. බැඩ්ල හරි වාහනේ ඇතුලේ රුපියල් ලක්ෂ 2 3ක් එහෙම දාගෙන ගියොත් එහෙම කොච්චරරි ගැහෙනවා. කවුරුහරි ඉතින් හදිස්සිය පැන්නොත් ඉස්සරහට. ගිදිස් ගාන පොබ්බෝ ගැහෙනවා ඉස්සෙල්ලා. මොකද? ගන්න දන්නේ නැහැන්නේ. දෙකලා දන්නේ නැහැ. මෙචිකිච්චා. ඒ අවිය හරි විදිකිච්චාවකින් දැවෙනවා ඒ විතර පටන් ගින්න. වැඩි ඉවර කරන කන්ට ඇවිල්ලා තමයි සතුටුසෙන්නේ. අන්තන් ඇති අන්තන් බේරාගෙන ආවා. දැන් ඉවර සතුටුසෙන්නේ බෑ. දැන් ගෙදර ගිනා අපෙන් ගෙදර දැන් ඉදිනව දැනගත්තා නම් කවුරුත් හැටෙයිද? දැන් මේ හැම වෙලෙම ගින්නක් මේ සතුටුසෙන් විදි. දැන් ධන සම්පත්තිය කියලා අපි කියනවා. ඒක තමයි. ධන සම්පත්තිය නම ධන විපත්තියක් විදිනවා. හඳුන්නේ. ඔය මම බෝල ධර්මයක් නේ පෙන්නා දුන්නේ. ඔය ධර්මානුසාරී කොයි ටික ගැන හොයන්න හිතන්න. සැපයි සැපයි කියන ඒවා දුක වෙන හැටි බලන්න. ඉදාන දුක්ඛාර සත්‍ය දකින්නවා. මෙච්චර කනිච්ච ලෝකයක් නෙවෙයි සියලු නැති. අනිච්ච ලෝකයක් කියන්නේ මෙන්න මෙහෙම එක. පෙළෙන ලෝකයක්. ධර්මයේ මෙහි කරගැනීමේ තමයි දුක දුනියක්. ternary ඊක සංකේ ප්‍රඥා මුල් වෙන්න ඕනේ. වෙන මොනවා කර කලි සංකේ දෙන්න කමන්නේ ප්‍රඥා මුල් වෙන්න ඕනේ. ඕතෙන් නිවන් දකින්නේ. සිවුර දාගතර බෑ. සුදු වත් ඇඳ ගතර බෑ. ඒව ලෝක සම්මත. නිවන් දකින්න දහම දකින්න ඕනේ. ඉදාට ඉසාර ඉදාට දෙන ප්‍රඥාව දකින්න ප්‍රඥා වෙනකොට අවිද්‍යාව තුනලා බිදිලා යනවා බලා ඉඳන්නේ. ඒකනේ ඒ කිව්ව දකින්න දකින්න දුකෙන් ඉදා තේනවා. ඒක දුක කියලා දකින්න ප්‍රශ්න වල මොන දෙයකට නේ දැන් ගියන්නේ. ඊට පස්සේ යුතුකම් වශයෙන් කරලා තියෙන යමක් හැදනම් අපි කරනවා. අල්ලගත්තේ බෙදීමක් නැහැ. උපාදානෙ ඉදාට දෙන හිත නිදාස. එතන නිවන් සුවේ දකින්න. මම පොඩ්ඩ මහන්සි එක දීම කියන්නේ. දැන් ඒක සම්පූර්ණයි. අපි යාම කරනවා. සුවපත් යාම කරනවා. යාම කරනවා. හේතු ආසන්න.